දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වයේ හේතුවෙන් දිස්ත්‍රික් රසක බොහෝ පිරිසක් පීඩාවට පත්ව සිටිනවා. එමෙන්ම පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ අංශ සඳහන් කරනවා. නිරිතතික මෝසම සක්‍රිය වීමත් සමග දිස්ත්‍රික් රැසකට බලපා ඇති අධික වැසි සහිත කාලගුණයේ දිරිදින කීපයේදීත් අපේක්ෂා කෙරෙනවා. වැසි සමග ඇතිවන සුළං හේතුවෙන් ආපදා රැසක්ද වාර්තා වුණා. මේ අතර කැලණි, කළු, ගින් සහ නිල්වල සහ අත්තනගලුවේ ජලමට්ටම් ශීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් ගංගොතුර තත්වයක් ඇතිවීමේ අවධානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. කැලණි ගඟ අවිස්සාවේල්ලෙන් පහළ ප්‍රදේශවලදී ඉහළ ජලමට්ටමක් වාර්තා කරනවා. කළු ගංගාව රත්නපුර සිට කළුතරින් ගංගාව මුහුදට ගලා බසින ස්ථානය දක්වාම ඉහළ ජලමට්ටම් වාර්තා කරනවා. ඒ වගේම කළුගඟේ අතුගංගා ගණනාවකුත් ඉහළ ජලමට්ටම් වාර්තා කරනවා. අත්තනගලුවය, ගින් සහ නිල්වලා කියන ගංගාවනුත් අවධානයෙන් සිටිය යුතු මට්ටම් වල පවතින්නේ මේ වන විට. මේ ගංගා ඩ්‍රෝනි වල පවතින තත්ත්වය ඉතා ඉක්මනින් ගංගොතුර තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි ඉදිරි කාලය තුළ සැලකිය යුතු මට්ටමේ ඉහළ වර්ෂාපතනයක් ලැබුණොත්. පුත්තලම, මාදම්පේ, කටුපිටියෝ පිටාර ගැලීමෙන් හේනිපොළ ප්‍රදේශයේ ඇතිවී ඇති ජලගැලීම් වලින් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට නාවික හමුදා කණ්ඩායමක් යොමු කර සිටිනවා. ජලගැලීම් හේතුවෙන් හේනිපොළ ප්‍රදේශයට පිවිසෙන සියලු මාර්ග අවහිර වීමත් සමග ජනතාව දැඩි පීඩාවට පත්ව සිටිනවා. අධික වර්ෂාවත් සමග දිස්ත්‍රික් කිහිපයකට නිකුත් කර ඇති නායම් අනතුරු ඇඟවීම් තවදුරටත් ක්‍රියාත්මකයි. කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලට මේ වන විටත් නායම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. එමෙන්ම කංකසන්තුරේ සිට මන්නාරම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළුවන බැවින් නැවත දැනුම් දෙනතුරු මුහුදු ප්‍රදේශවල යාත්‍රා කිරීමෙන් වළකින ලෙස නාවික සහ ධීවර ප්‍රජාව දැන්වත් කෙරෙනවා. තවදුරටත් දිවයින වටා මුහුදු ප්‍රදේශයේ රළු ස්වභාවයක් තමයි අපිට දිස් වෙන්නේ. මුහුදු අතිර ප්‍රදේශවල සුළඟ පැයට කිලෝමීටර් 60 සහ 70 දක්වා වැඩිවීමේ අවධානම තවදුරටත් පවතිනවා. ඒ හේතු කොටගෙන දිවයින වටා මුහුදු ප්‍රදේශයේ මුහුදු රළ මීටර් 2-3 දක්වා ඉහළ නැගීමේ අවධානම තවදුරටත් තියෙනවා. ඒ නිසා අපි අද දිනේ ධීවර යාත්‍රා සඳහා රැකියාවට පිටත් වීම යාමට අවසර ලබා දෙන්නේ නැහැ. නාවල පිටිය කුරුඳුවත්ත රාක්ෂාව ප්‍රදේශයේ පේල් නිවාසවල සෙවිලි තහඩු සුළඟට ගැලවී යාමෙන් පවුල් 25ක් අවතැන්ව සිටිනවා. ඔවුන් බරණගල පාසල් ගොඩනැගිල්ලේ තාවකාලිකව රඳවා තැබීමටයි පියවරගෙන තිබෙන්නේ. පුත්තලම, හැමිල්ටන් ඇල පිටාර ගැලීමෙන් නාතණ්ඩිය, මීගමුව ප්‍රධාන මාර්ගයේ ජලයෙන් යටව පවතිනවා. මාර්ගය ආසන්නයේ පිහිටි නිවාස රැසක්ද ජලයෙන් යටවීමෙන් එම ජනතාව අපහසුතාවට පත් වුණා. පවතින අයහපත් කාලගුණික තත්වයේ හේතුවෙන් සිදුවිය හැකි ආපදා වළක්වා ගැනීමට කටයුතු කරන ලෙසට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දෙනවා. මේ වන විට පවුල් 14,000කට අධික සංඛ්‍යාවක් අධි අවදානම් කලාපවල ජීවත් වන බවයි ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ. විශේෂයෙන්ම ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් පෙර සිදු කරන ලද පරීක්ෂණයන්ට අනුව අධි අවදානම් ලෙස හඳුනාගත් පවුල් තවදුරටත් වෙනත් ආරක්ෂක ස්ථානයක නැවත පදිංචි වීම සිදු නොකර ඒ අනාරක්ෂිත ස්ථානයෙන් තවදුරටත් පදිංචි වෙලා ඉන්නවා නම් රට නිවේදන නිකුත් කළ පවාම එම පිරිස එම ස්ථානවලින් තාවකාලිකව ඉවත් වීම වඩාත් යෝග්‍යයි. ඒත් එක්ක මේ පවතින වර්ෂාපතනයත් සමග බොහෝ වෙලාවට කණ්ඩි අස්ථාවර වීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම තම නිවාස ආශ්‍රිතව කණ්ඩි පවතිනවා නම් කණ්ඩි සුළු වශයෙන් හෝ මීට කලින් අස්ථාවර වෙලා තියෙනවා නම් ඒ කණ්ඩි පිළිබඳ විශේෂ අවධානය යොමු කරන්න. දිවයිනේ මේ වෙන විට පවුල් 14,000කට වැඩි ප්‍රමාණයක් අධි අවදානම් ස්ථාන ලෙස හඳුනාගෙන තියෙනවා. ඒ පවුල් 14,000ක් නැවත පදිංචි කිරීමේ කටයුතු මේ වෙනට ක්‍රියාත්මක කරමින් පවතින අතර තවදුරටත් අවදානම් ස්ථානවල ඉන්න ජනතාව කෙරෙහි දැඩි අවධානයක් යොමු කරන ලෙස ඉතා ගෞරවයෙන් ආයාචනා කරනවා. මේ අතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ආපදාවට පත්ව ඇති ජනතාවට අවශ්‍ය සහන සේවා මේ වන විටත් ආරම්භ කර ඇති බවයි. ඕනෑම ආපදා තත්ත්වයක් පිළිබඳ 117 දුරකථන අංකයට දැනුම් දිය හැකියි. ධාරානිපාත වර්ෂාව සමගම දිවයිනේ දිස්ත්‍රික්ක 19ක් පුරාවට 44,000කට ආසන ප්‍රමාණයක් පීඩාවට පත් වෙලා ඉන්නවා. මේ හේතුවෙන් පුද්ගල මරණ 7ක් වාර්තා වෙලා තියෙනවා. අනාරක්ෂිත ගස් යට වාහන නැවතුවා තැබීම, රැඳී සිටීම ඉතාමත්ම අවධානම් වෙනවා. ඒ පිළිබඳ දැඩි අවධානයෙන් කටයුතු කරන්න. නිවාස හානි විදියට ගත්තට පස්සේ 3,400කට වැඩි ප්‍රමාණයක් අර්ධ නිවාස හානි වාර්තා වෙනවා. ආරක්ෂිත ස්ථාන ප්‍රමාණයේ යම් වැඩිවීමක් අද උදෑසන වාර්තා වුණා. කොළඹ දිස්ත්‍රික්කයේ තිබූ ප්‍රමාණය 6ක් දක්වා වැඩිවීමක්. එම කැලණිගඟ පහත ප්‍රදේශවල ජනතාව
තාවකාලිකව ඉවත් වී තිබෙනවා විශේෂයෙන් 300 කට අධික ප්‍රමාණයක් විශේෂයෙන් මතක් කරන්න ඕන ආරක්ෂිත ස්ථානවලින් සීලුම ජනතාවට සහන ලබා දෙනීම අඛණ්ඩව සිදු කරනවා ගස් කඩා වැටීම ඇතුළු ආපදා හේතුවෙන් පසුගිය දින පහ තුළ සිදු වූ විදුලිය බිඳ වැටීම හේතුවෙන් 467,500කට අධික පිරිසක් පීඩාවට පත් වුණා. විදුලිය බිඳ වැටීම පිළිබඳ පැමිණිලි 61,000කට අධික සංඛ්‍යාවක් ලංකා විදුලි බල මණ්ඩලයට මේ වන විටත් ලැබී තිබෙනවා. අමතර සේවකයන් යොදවමින් විදුලිය බිඳ වැටීම යථා තත්ත්වයට පත් කිරීමට පියවරගෙන ඇති බවයි විදුලි බල මණ්ඩලය සඳහන් කරන්නේ. කොළඹ ප්‍රදේශයේ අවදානම් ගස් ඉවත් කිරීම පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වුණා. අවදානම් ගස් ඉවත් කිරීමට සහ ඒ සඳහා ආදේශකයක් ලෙස ජනතාවට අවහිරතාවක් සිදු නොවන ගස් සිටුවීමට එහිදී තීරණය වී තිබෙනවා. ඒ අනුව අවදානම් ගස් ඉවත් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කෙරෙන බවයි රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළේ. දැනට කොළඹ මහනගර සභා බල ප්‍රදේශයේ අධික අවදානම් ගස් ලෙස හඳුන්වාගෙන තිබෙන ගස් ඉවත් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් යොදන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ අනුව මෙම කටයුත්ත ඉදිරි දින කීපයේ අපි ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. මෙම තත්ත්වය යටතේ හඳුනාගත්තු අධි අවදානම් තත්ත්වයේ තිබෙන ගස් සම්පූර්ණයෙන්ම ඉවත් කළ යුතු ගස් ඒ ආකාරයට ඉවත් කරන්නත්, ඒ වගේම අතු කපා එම ගසේ ආරක්ෂක තත්ත්වය වර්ධනය කරගන්න පුළුවන් ගස් තවදුරටත් ආරක්ෂා කරගන්නත් අපි මේ කටයුත්තේ අද තීන්දුව කරා. ඒ අනුව ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි මෙම ඉවත් කරන ගස්වලට අලුතින් ගස් සිටවන්නත් අපි අද තීන්දුව කරා. මේ අතර ඉදිරි දින කීපයේදීත් අධික වැසි සහිත කාලගුණ තත්ත්වයේ පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. බස්නාහිර, සබරගමු, දකුණු, මධ්‍යම සහ වයඹ වගේ පළාත්වල කඩින්කඩ වැසි තත්ත්වයන් නිර්මාණය වෙනවා. බස්නාහිර පළාත, සබරගමුව, නුවරඑළිය වගේ දිස්ත්‍රික්කවල සමහර ස්ථානවලට මිලිමීටර් 75ක පමණ වර්ෂාපතන ලැබීමේ හැකියාවන් තියෙනවා. ඊට අමතරව දිවයිනේ සෙසු පළාත් ගත්තම සන්ධ්‍යා කාලයේ හෝ රාත්‍රි කාලයේ ඌව සහ නැගෙනහිර පළාත්වල තැනින් තැන වැස් ස්වල්පයක් ඇතිවීමේ හැකියාවන් තියෙනවා. බෙංගාල බොක්කාවට ප්‍රදේශවල තිබ්බ සුලි කුණාටු තත්ත්වය දැන් කෙලින්ම බංගලාදේශ වෙරළබඩ තීරයෙන් ගොඩබිම කරා ගමන් කරලා තියෙන්නේ. ඒකේ වක්‍ර බලපෑම තවදුරටත් අපිට පවතිනවා. දිවයින තුල සුළඟේ වේගයත් වැඩිවීමක් අපේක්ෂා කරනවා. විශේෂයෙන්ම මේක දිවයිනේ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් පැත්ත සහ බස්නාහිර, දකුණු, වයඹ වගේ පළාත්වල සාමාන්‍ය සුළඟේ වේගයේ 5 කිලෝමීටර් 40-50 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. වැසි සමග මේක 50-60 දක්වාත් ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා.